ස්ථානයක විශ්‍යහතර අභ්‍යාසි කරන්න යන්නේ මේකේ මේ ස්ථානි පිටීම ලියන්න කියනවා ප්‍රධාන ජිසා දෙකක් ඇසුඩින් එක්ක උතුරීම් පටන් ගණ්ඩෝනි නත්තන් දකුණින් පටන් ග්ඩෝනිි මේක තියන උතුරයි නැගෙන හිරයි මැද්දෙන තුරපි උයන්නයි නන්නයිදානවා ඔයන්නයි නැන්නයි දානවා උතුරයි ඉඳං පීවලට අංශක හැත්තෑවක් තියෙනවා ත්‍රවිධානය උතුරින් හැත්තවක් නැගෙන හිරට කියලා උතුරින් හැත්තෑක් නැගෙන හිරට කියල තමයි පීවල දිසාවදාන්නේ ඊළඟ එක ටපි යනවා ඒක තියනෙ මොකයි මොකයි අතරද දකුණයි නැගෙන හිරයි අතර එනම් දකුණින් පටන්ගන්නේ. දකුණ දානවා නෑන්න දානෝ. එකක්ක උතුරම් පටන් ගන්නේ නැත්තම් දුණ. මේ අතර තිබොත් මෙතර තිබොත් උතුරින්ම් පටන් ගන්නේ මෙත තිබොත් උතුරින් පට ගන්නේ මෙ හ තිබොත්්දකුණනේ ැතිබොදුණ. එතුොට මේ කෝනේ දාලා හරිියනවද නෑ දකුණින් පටන්ගත්තොත් දකුණේ ඉඳන් මේකෝනෙ බලන්නෝනි. නැගෙන ඉර ඉදන් දහයයිනෙ තියෙන්නේ මේටිකම අනුවුවයි මේක රජුකෝණයක් මේටිකම අනුවයි මේටික මනුව නම් මේටික දාය නම් මේටික කියද. අනුවෙන් දායක් කඩු කර අසුවයි අසුවයි දා ඒකතුවලා අනුව හැදෙනවනේ. එනම් මෙතන ඉඳං අසුවක් තියෙන්නේ. එනම් උතුරින් නෙමෙයි දකුණින් අපි පටන් ගන්නේ දකුණෙන් අසුවක් නගෙන හිරට කියලතමයි කිව්වල දිශාවදාන්නේ. ලා අට පනවා ආර වල දිශාව ආර්තියන්නේ දකුණයි බටහිරයි අතර දකුණින් පටන් ගන්නේ ඉවර වෙන්නේ බටහිරිින් කෝනය දකුණේ ඉදම් කෝනය මයින් ඩෝනි බටහිරහි දන්නම් හටයින මේ කෝනනි මට ගණ්ඩෝන මේ සම්පූර්ණය එක තව අනුවක් වෙන්නේ මේක හටනම් මේක තිහක් වෙ ෝන හටයිතියයි අනුව හැදෙනවානි මේක තියක් වෙන්න ඕනිේ දකුණේ ඉඳං ආර්ථ තියන ඕෝනෙ තිහයි එනම් දකුණින්තියක් බටහිරට කියල තමා අපි දාන්නේ දිශාවදාගන්නේ. ඊළඟ එක මේක තියනෙ උතුරයි බටහිරයි අතරේ එනම් උතුරින් පටන්ගන්නේ උයන්න ලියනවා බයන්න ලියනවා. උතුරේ ඉදං කෝනෙ බලන්න ඕනේ මේ ටික විස්සයින මෙ සම්පූර්ණකෝණ අංශකනුවයි ඒ විස්සනම් මේ කිය දෙතකට හැත්තෑවක් වෙන්න ඕනි හැත්තෑවයි විස්සයි කතුනාමණේ අනුව හැදන්නේ. අනුවෙන් විසක් කඩු කරම හැත්තෑයි. එ උතුරෙන් හැත්තෑක් බටහිර දිහාාවට කියල තමයි දාන්නේ උතුර ඇත්තෑ බටහිරට කියල තමයි එස්වල දිසාවදාන්නේ උතුරින්තියක් බටහිරට ගල සටහන කදිින්න්නි කෙනවා මෙන්න වේදිර පදාාන දිශාට්ටික ඇඳගන්නවා. පස්සේ උතුරයි බටහිරයි අතරන වෙන්න උතුර මෙන්න බටහිර තිහක් කීවෝත් මේ බැත්ති තිය මයින්්ඩෝනිේ මෙතැනි දම් මෙදට තියක් මයින්්ඩෝනිි ෝනේ. ත්‍රවිකෝනමානි තියල මැනගන්නවා. මේ බැත්තින්ඉදන්න ඉතියමයින්්ඩෝනිි. හරිර මේ මැද මැදර තියාගන මේ මේ රට තියාගන්නවා. මේ හරියට මීට ට තින්ෝන මේේර මට ේර අංසක තියක් මයින් දෝනේ බිඳුවයි දාය විසයි තිහායි මෙතන මාග එක දාගන්නවා දාගන කෝනේ ලකුණු කරගන්නවා මෙ මේ විදිර උතුරයි බටහිරයි යතර අංශක තිහක කෝනේ මෙතැනින් ලකුණු කරනවා ඉලා එක දකුණින් පන ස්පාක් බටහිරට දකුණ කියන්නේ මේක බටහිර කියන්නේ මේක මෙතන පනස්පාන්දෙන් ෝන පනස්පාකෝන මෙතන නිඳදන් තමා මනින් ඩෝනි එතර ඕෝනවාන මෙ මේ විදිර තියන්්ඩෝන මෙතන යියන්ඩෝන මේ ලක්ෂේ ්‍රේකා දෙක කැපන තැන මැද තියන්්ඩෝනි බින්දුව මෙතරන තියන් ඕෝන පනස්පාමයින්ඩෝනි දා යස තියාාතලිය පණා පනස්පා. මෙ මේ විදිර තමා දකුණින් පනස්පාක් බටහිරට ලකුණු කරන්න දකුණින් දම් පනස්පාමයින් ඩෝනි ප්‍රමිල කන්තුරන්ටයව එස්තිහායි එස්සලි පටංරන් නිෝන එස්සලින්දන්තමා අංශකතිය මයින් ඩෝනනි ත්‍රකෝණමාන මේ විදිර තියාගන්නවාමරි දෙක හරියටම මැද්දර තියාගන්න නඕනිි දාංශකතතිය මයින් ඩෝනි ද දාහයි විසතිහය ඇතකොට මෙන්න මෙතැන් ට්‍රෙන මාර්කිික මේක අත අයින් කරලා මෙතැටි රගහනව ඇතිකුරෙනවා ශ මෙන්න මේ විදිර දිශාව ලක්කුණ වෙනවාතිහායි ඉලාඟකන්තිහා එලින් පටන් අරන් අනිශක ති මයි නෝන මේ විද තියාගන්නවා කෝනමානි ට බිින්දුව හිටින විදිර තියාගන්න්ඩෝනි එන්ව ලින්න මයින්නු පටන්ගන්නේ තැන්තියක් මයි්ෝනේ විින්දුව දායි විසතිය තිහකයන්න මෙතන කොනමානයයින් කර ලකුණු කරගන්න තියෙන්නේ එ තිහායිඊ මෙක තමා දිශාව ඊලාන් කියන ඒසාන නිශාව ලකුණු කරන්න කියලා ඒසාන මේ විදිර ලකුණු කරගත්තොත් ඊසාන මෙහාටනයන්නේ අංශ අනුවක් මැනල අංසකහතල ස්පාක් මෑැනල ලකුණු කරන්න ඩෝනි අනුව දෙකට බැදනවාම අතලි ස්පායි. මේ පත්තිෙන් හතලි ස්පාහක් ලුණර මනල ලකුණු කර තරිී ඊසාන් දිශාවෙනවා මෙන මේ විදිර උතුරෙන්නේ ලකුණු කරන්න නිසාන තිය උතුරයි නැගෙනෙ රායි අතර. ර හතල ස්පාක් ලකු කරන මෙැන් රැදි දයිස ති හතලි හතලි ස්පහ මෙහි විරගා ගන්න ඇතකට එනවා ස්සාන් දිශාව මෙන්න නිසාන දිශාව ඉලාටවායම්බ මේ බැත්තට උතුරින් හතල ඉස්පහ කනික් පැත්තට ලකුණු කරන්නඩෝන මැනල කෝනමානින් මෙන්න මේ ඉදිර කෝනමානි තියාගන්නවා තස් පා ලක්ුණු කරන දාය විසතිය හතළලිය හතලිස් පහ. මෙතර මෙතර යා කරහමිනව අයඹ දිශාව මෙලවායම්භ දිශාව තුවැනි ප්‍රශ්නයට යනවා කිව් කඳහුරට බස්නාහිර දිසාාවෙන් පී කඳවර පිහිට ඇත මේකන්දින්නට තියන්නේ අපි උතුරු දිශාව විර ලකුණ කරන විදිර ලකුණු කරහැ. මේ වැත්ත උතර නම් මේ වත්ත බස්නාහිර එනම් බටහිර කියන්න ඒ දිශාවට පී ලකුණු කරනවා ඉරකුත් ගහගත්තා. ඊළඟට කියනවා පී කඳ වුරයේ සිටින මුර සෙබලකුට දකුණින් හැත්ත පහක් නැගෙනහිරට දිශාවකින් කැලයක් දිස්වේ. මෙතන උතුර දකන උතුර දකුණ බටහිර ලකුණු කරගමු. මෙල් ලකරු කරන්නඩ ෝනේ දකුණින් හැත්ත පහක් නැගෙන හිරත දිසාාව දරමි මොකද කරන්නේ රේකාද කම්බෙන් තැන හරිරම තිතෙන් තියාගන්නවා මේේකා මේේකාවට්ටත් මේේකාව් මේේ කව්ටත් තියාගනවා දකුණේ ඉදම් හැත්ත බාක්මයි නොනී බිින්දුව දහයි විසතතියාාතරී පනා හැට හැත්ත හැත්ත පහක් කියන්නේ මෙතනෑ දැන් ෝනමාන අයින් කරල මේ දෙක යා කරනවා තුර මේකතමා ඒ දිශාව. දකුණේ ඉදම් බලා මාංශක හත්ත භාක්තමා තියෙන්නේෙ මේ දිශාවට. ඒ දිශාවෙන් ගින්නක් දිස්වෙනකොට ඒ මොහොතේම කිව් කඳූරයන්න කෙනෙකුට ඒ ගින්න පේන්නේ. දකුණෙන් විස්්සක් බටහිරට දිශාවෙන්. මෙෙන මේ විදිර දකුණු දිශාව ඇඳගත්තෝ දකුණින් විස්සක් නැගෙන හිරට, ම් දකුණේ නා විස්සක් මයින්ඩෝනෙ කෝනි මේ විදිට මැද්‍යදෙන් තියාගන්න ඕන කෝනමානේ මේක හරියටම තියාගන්නඕනි විසක් මනගණ්ඩෝ දාය විස්ස මේක අයින් කර අපි මේ රේකාව දික්කර ගන්නවා මෙම දික්කර ගත්තා ගින්න පේන්නේ මෙන්න මෙතන ගින්න පේන්න මෙතන හරට ප්‍රශ්නයට යනවා ඉඳල නිීක්ෂණය කර දය ැන ඕල හිටගෙන නිරීක්ෂණය කරොත් මේ ස්ථාන පිටන දිශාවන ගේට්ටුව මුලින්ම තියෙන්නේ ඒ ගේට්ටුව ඒ කොහෙද තියන්නේ මෙන්න ඒ ගේට්ටුව කොහෙද තියන්නේ බස්නාහිරයි දකුණයි අතරන මේ දිශාව තියන්නේ ඒ දි අපි පටන්ගන දකුණෙන් හෝ උතුරින් බස් හියි දුණ අත තිබොත් තුරනෑනෙ දකුණේ පටන් ගන්න දන්න ලියලා බයන්න දානවා දයන්නයි බයන්නයි මැද්දෙතමා මේ දිශාව තියෙන්නේ දයන්නයි බයන්නයි මැද්දෙ. දැන් දකුණේ ඉඳම් කෝනි බලන්න ඕනි අපිට දිල තියන්නේ මේකෝනි දකුණේඉදම් මෙතැන්ට තියෙන ඕෝනි මේ කෝනි මේ කෝනනි ලන්න පැයි කියද මේ සම්පූර්ණක මනුවයි මේ අසුව නම් මේක දහයක් වෙන්න ෝනි දසුවයි දහය එක තුුණාවතමා නුවහැ දෙන්නේ. එනම් දකුණින් දහයක් බට ඉරට තමයි ගේට්ුව තියනය දිශසාාව තියෙන්නේ. මැද්දට අංශක දහය තමාදා අන්නෝනිි. B ලිඳ තියෙන්න්නේ මෙහේ උතුරයි බටහිරයි අතර අන්නේ එක පටන් ගන්්ඩෝනනි උතුරෙන් ගඉවරෙන්ඩෝන බයන්නේ. උයන්නයි බයන්නයි. උතුරම් පටන් ගන්න කෝනි දාන්‍ය අංශකසුවයි. ඊළඟට C පොල් ගස තියන දිශාව උතුරයි නැගෙන හිරයි අ උතුරීම් පටන්ගන්න කෝනය හැත්ත පහයි එන උයන්නයි නෑන්නයි අතර හැත්ත පාදාන්න පුළුවන්. Dුුළන තියෙන්නේ මෙහිනි දකුණයි නැගෙන හිරයි අතරතුර දකුණින් පටන්ග්ඩෝනි දකුණින් පටන්ගන්න කෝනි හොයාගන්න ඕනනි මේ සම්පූර්ණක මනුවයි මේටික හතලිය නම් මේ ටික පණහයි දකුණින් පණහක් නැගෙන හිරට කියරදාන්නේ මෙඩ මේ ඉදට කඕෝන ටික දාගන්න පුළුවන් disatika